අසුවට අසුනමේ භීෂණේ අපිට හොඳට මතකයි. තරුණ ජීවිතවලට වෙච්ච දේ අපිට හොඳට මතකයි. ඒ කට්ටිය ලෝකෙත් එක්ක තරඟ කරනව වෙනුවට පස්සට ගිය කාලේ ගැන අපිට හොඳට මතකයි. සමහරු කැරලි ගහලා ආයුධ පාවිච්චි කරලා බලය අල්ලන්න ගිය හැටි අපිට හොඳට මතකයි. ඒ අඳුරු යුගය මං හිතන්නේ මේ රටේ අවුරුදු 40න් විතර වැඩි සියලුම දෙනාට මතකයි. හැබැයි තරුණ කට්ටිය මේ සම්බන්ධයෙන් නොදන්නවා වෙන්න පුළුවන්. ඔන්න දැන් ආයෙත් මේ වැඩේ පටන් අරගෙන. අපි දැක්කා ඊයේ ශ්‍රී ජයතුම්බර විශ්වවිද්‍යාලයේක වෙනකොටම මට මහාචාර්යවරු කිහිප දෙනෙක්ම කෝල් කරලා කිව්වා මෙන්න බලන්න හර්ෂා මෙන්න වැඩේ පටන් අරන් ආයෙත් කියලා. යම් යම් මතභේදාත්මක කරුණු තියෙන්න පුළුවන්. ඒවා හැම වෙනවා. තරුණ කට්ටිය අතරේ හැමෝම හැම දෙයකටම එකඟ වෙන්නේ නැහැ. නමුත් ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම නෙමෙයි අපේ මේ හැදිච්ච රටේ කළ යුත්තේ. සාකච්ඡා මාර්ගයෙන් තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීම. නමුත් අපිට ආරංචි වෙන විදිහට පෙරටුගාමි කට්ටියයි JVP කට්ටියයි තමයි පොළු මුගුරු අරගෙන මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි දැක්කා පුස්තකාල මණ්ඩලයේ වෙච්ච ඒ අප්‍රසන්න සිද්ධිය. ඒ කතා කරමින් හිටපු පුද්ගලයා JVP එක විවේචනය කරන්න පටන් ගත්ත ගමන්ම තමයි ඔවුන් නැගිටලා ගහමරා ගන්න මේ උත්සාහය කරේ. මෙතන වෙන්නේ මේ මතය ප්‍රකාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. ජාතික ජනබලවේගින් ඉන්න සමහර විශ්වවිද්‍යාල විනා එපවා කිව්වේ මේක ටිකක් හොඳ එකක් කියලා. නමුත් ඒ අයගෙන් අපි අහන්න කැමති දැන් මේ මොකද්ද වෙමින් තියෙන්නේ? අර පරණ කණ්ඩායමම නැවත ඉස්සරහට ඇවිල්ලා ආයුධ අරගෙන අනිත් අයගේ දේශපාලන රැස්වීම් කඩාකප්පල් කරනවා, ගහනවා, ඔලු පලනවා, ඊළඟට කාර්යාල ගිනි තියනවා. දැන් මේ අනිත් කවුරුවත් ආයුධයක දේශපාලන කරන්නේ නැතුව ඉතාම පැහැදිලිව අදහස් එක්ක අදහස් වලට එරෙහිව ආයුධ. මේක තමයි අද මේගොල්ලන්ගේ සටන් පාඨය. මෙන්න මේ දේශපාලනේ පරද්දන්න ඕන.